අයිබෝවන් සුභම සුභ උදෑසනක් වගේම සුභ දවසක් ප්‍රාර්ථනා කරන ඔබ සෑම දිනාටම අද 2015 වූ නොවැම්බර් මාස 12 වන බ්‍රහස්පතින්දා තවත් අලුත් දවසක්. ඉතින් අද දවසේ ඔබේ හිත තුළ පුංචි සැලසුම් ගොඩාක් ඇති. අන්න ඒ සැලසුම් වල සාර්ථකත්වයට මම හිතනවා මේ විශ්වය තුලින් ඔබේ ලග්නට කරන බලපෑම අවබෝධ කරගත්තොත් ඒ ගොඩාක් පහසු කරගන්න පුළුවන් වෙයි කියලා. උදෑසන හිරු උදාවනම් අද ඉදී පැවතුනේ 6ට. සවස හිරු බැසීම සටහන් වල තිබෙනවා සවස 5:49ට. ඉල් මස පුර පෑලවිය තිතිය තමයි ඔන්න අද ඉදී පවතින්නේ. බ්‍රහස්පතිටම අයත් වීසා නැකත සවස 3:44 දක්වා පවතිනවා. ඉන්පසු සෙනසුරට අයත් අනුර නැකත ලැබීමට නියමිතයි. අද දවසේ මරුසිටින දකුණ නිසාවෙන් ඔබ කරන කින සියලුම සුබ කටයුතු උතුරු දිශාව බලා කිරීම තමයි වඩාත් වැදගත් වෙන්නේ. ඉතින් ලග්නෙන් ලග්නයට අද දවසේ තියෙන බලපෑම කොයි වගේද යන වග අපි මදක් විමසලා බලමු. මේෂ ලග්නයේ උපන් ඔබ හිතාගෙන ඉන්නේ අද දවස කොයි වගේ වෙයිද කියන එක. ඉතින් අද දවසේ විශේෂයෙන්ම මේෂ ලග්න හිමියන්ට අවධානය යොමු කර යුතු පැති කීපයක් තිබෙනවා. එකක් තමයි ඔබේ අධික අනුකම්පාව, දැඩි පරිත්‍යාගශීලීත්වය අනුන් ඕනට වඩා විශ්වාස කිරීම තුලින් ඔබට පාඩු සිද්ධ වෙන්න පුළුවන්. මොකද දන්නවද ඔබේ ලග්නාධිපති අද දවස ආරම්භ කරන්නේ පස්වැන්න වූ විද්‍යාස්ථානගතව රාහු සහ සිකුරු සමග සංයෝග වෙලා. ඒ නිසා බොහෝ විට ඔබගේ හිත තුළ පවතිනා වූ අනුකම්පාව බොහෝ විට භූමිකම්පාව බවට පත් වෙන්නත් පුළුවන්. ඒ නිසා ඔන්න අන් අය සමග ගනුදෙනු කරද්දී ටිකක් පරිස්සම් වෙන්න. මූල්‍ය පාඩු සිදුවීමේ ඉඩකඩ තිබෙන නිසා සෙනසුරුගේ ලග්න අෂ්ටමයේ රාෂ්ට්‍ර කපලිකුත් තියෙන වගේ අමතක කරන්න එපා. වම් අතට වම් පාදයට තමයි ශුභ නොවන්නේ. ඉතින් ඒ පිළිබඳව සිතල බලලා දවසේ කටයුතු ආරම්භ කරන්න. නිල් පැහැති වර්ණයෙන් සැරසුනොත් අද දවස ඔබට ජයග්‍රහ ලීලාවෙන් නිම කිරීමේ ශක්තිය ලැබේවි. වෘෂභ ලග්නයේ උපන් ඔබේ ලග්නාධිපති දවස ආරම්භ කරන්නේ පස්වැන්න වූ විද්‍යාස්ථානගතව ගමන් කරමින්. ඒ අඟහරු සහ රාහු සංයෝග වෙලා තිබෙනවා. ඒ වගේම තමයි හත්වැන්නේ බල රහිතව යෝගකාරක සෙනසුරු ගමන් කරන දවස. ඒ නිසා වෙන අද විශේෂයෙන්ම වෘෂභ ලග්න හිමියන් පවුලේ අයගෙන් ඈත්ව කටයුතු කිරීම තමයි ටිකක් බහුල කරන්නේ. තමාගේ පවුලේ අයගේ කටයුතු වලට වඩා අන් අයගේ කටයුතු සොයා බැලීම වැනි තත්ත්වයන් උදා වෙන නිසාවෙන් පවුලේ සමගියට සහජීවනයට ඔන්නේ යම් යම් බාධා කරදර ඇති කරන්න පුළුවන්. උෂ්ණාධික රෝග පීඩා වලින් පෙළීමේ ඉඩකඩ ටිකක් ඉහළ මට්ටමක පවතින නිසා ආහාර පාන ආදී පාලනය හේතුව ගැනීම තමයි වඩාත් වැදගත් වෙන්නේ. ලා කොළ පැහැති වර්ණයෙන් සැරසීලා අද දවසේ කටයුතු ආරම්භ කරොත් වෘෂභ ලග්නයේ උපන් ඔබේ ජයග්‍රහණ වළක්වන්න නම් කාටවත් බැරි වේවි. මිතුන ලග්නයේ උපන් ඔබේ ලග්නාධිපති බුධ අද දවස ආරම්භ කරනවා පස්වැන්න වූ විද්‍යාස්ථානගතව ගමන් කරමින්. ඒ වගේම තමයි යෝගකාරක සිකුරු හතරවැන්නේ පිහිටලා තියෙනවා අඟහරු සහ රාහු සමග. ඉතින් ලග්නාධිපති සහ යෝගකාරක ග්‍රහය අතර පරිවර්තන යෝගයක් යෙදී පැවතීම ඉතාම අශුභයි. හැබැයි අමතක කළ යුතු නෑ යෝගකාරක සිකුරු බලරහිතව සිටින්නේ රාහු සහ අඟහරු සමග සංයෝග වෙලා. ඒ නිසා ඔන්න මිතුන ලග්න හිමියන් අද දවසේ නිහඬතාවය ආරක්ෂා කරන තරමට තමයි ඔබට ජයග්‍රහණ ළඟා කරගත හැක්කේ. ඒ නිසා ඔන්න කාගේ අඩුපාඩු දැක්කත් අද දවස තුල ඒවා පෙන්වලා දෙන්න නම් යන්න එපා. අස්ථාන චෝදනාවලට ලක්වීමේ ඉඩකඩ ඔබට ඉතාමත් ඉහළ මට්ටමක තිබෙන නිසා අත්පාශිත හිරිවැටීම් වැනි තත්ත්වයන් වලට ලක්වීමේ ඉඩකඩ තිබෙනවා. එවැනි සුළු අසනීප තත්ත්වයකදී පවා ඉක්මන් වෛද්‍ය ප්‍රතිකාර ගැනීම තමයි වඩාත් වැදගත් වෙන්නේ. දම් පැහැති වර්ණය තමයි අද දවසේ මිතුන ලග්නයේ උපන් ඔබේ ජයග්‍රහී වර්ණය වෙන්නේ. කටක ලග්නයේ උපන් ඔබේ යෝගකාරක බ්‍රහස්පති අද දවස ආරම්භ වෙනව ධනස්ථානගතව ගමන් කරමින්. ඒ වගේම තමයි අඟහරු වික්‍රමස්ථානගත වෙලා තිබෙන සිකුරු සහ රාහු සමග සංයෝග වෙලා. සෙනසුරු පස්වැන්න වූ විද්‍යාස්ථානගතව බල රහිතව ගමන් කරන්නේ. අද දවස තුල විශේෂයෙන්ම කටක ලග්නයේ උපන් ඔබ අධ්‍යාපන කටයුතු වලදී වැඩි අවධානයක් යොමු කරන්න. මොකද විෂය කටයුතු වලට වඩා විෂය බාහිර දේවල් වලට වැඩි නැඹුරුතාවයක් ඇති කරන නිසාවෙන් තමන්ගේ අරමුණු බලාපොරොත්තු සාක්ෂාත් කරගන්න යම් යම් බාධා කරදර ගෙන දෙනවා. ධනෝපායන මාර්ගය එලිපෙහෙලිවීමේ ඉඩකඩ වගේම තමාට උසස් අයගේ ආධාර උපකාර නොවඩුවම ලැබෙන දවසක් ලෙසින් හඳුන්වන්න පුළුවන්.
පිටකොන්දාශිත ආසාදන වලට පිටකොන්දාශිත ආබාධ වලට ලක්වීමේ ඉඩකඩ තිබෙනවා. ඒ පිළිබඳව හොඳට සිතලා බලලා දවසේ කටයුතු ආරම්භ කරන්න. ක්‍රීම් පෑති වර්ණය තමයි අද දවසේ කටකලක්නේ උපන් ඔබේ ජයග්‍රහයි වර්ණය වෙන්නේ. සිංහලක්නේ උපන් ඔබේ ලග්නාධිපති අද දවස ආරම්භ වෙන්නේ වික්‍රමස්ථානයේ තුන්වැන්නේ බුද සමග සංයෝග වෙලා. ලග්නගතව බ්‍රහස්පතිගේ සංයෝග වීමත් ඉතාම අශුභයි. ඒ වගේම තමයි සිකුරු සහ අඟහරුගේ සංයෝගයේ සමග සිංහලක්නේ උපන් ඔබට ධර්ම කර්මාධිපති නැමැති මහා බලගතු රාජයෝගයක් වගේම බුද ආදිත්‍ය යෝගයකුත් අද දවස තුල උදා වෙලා පවතිනවා. ඔන්න පිරිවර සම්පත්තිය ලබන සිංහලක්නේ හිමියන්ට ඉතාම අශුභයි. ඒ වගේම තමයි ඔබ සමාජ සේවා කටයුතු වල නිරත වන කෙනෙක් නම් නිලතල නම්බුනාම ලැබීම් වලට පවා අද දවසේ තිබෙනා වූ සුවිශේෂී ග්‍රහ රටාව ඔබට උදව් වේවි. gedara dora samagiyata saajivanata yam yam peeda karadara gena denna puluwam. uguraashita aasadana tattwayan walata lakwime idakada thibena bawa hondin amatak karannepa. eveni sulu asaneema tattwayake dipawa ikman vaidya pratikara laba ganna rosa pahati warnaya tamai ada dawase singhalakne upanna obe jayagrahi warnaya wenne. kanyalakne upanna obe laknaadhipati dawasa aarambha wenawa devennow danasthana gatawa ravi samaga sanyoga wela. ඒ වගේම තමයි ලග්නගතව සිකුරු අඟහරු රාහු සංයෝග වීම තුළ ලග්නාධිපති වගේම යෝගකාරක සිකුරු අතර මහා පරිවර්තන යෝගයක් ඉදී පැවතීම ඉතාම අශුභයි. බොහෝ විට දැනුම මිනුම හැකියා දක්ෂතාවයන් පෙරදරි කරගෙන කරුණු ලබන කටයුතු වලට ඒ වගේම නව නිර්මාණ බිහි කරන්න ඉතාමත් යහපත් වෙනවා. ඔබ මාධ්‍ය ශාස්ත්‍රයේ කලා ශාස්ත්‍රයේ ආශ්‍රිත කටයුතු කරන කෙනෙක් නම් අද දවසේ ඔබගේ ජයග්‍රහණ ඉතාමත් ඉහළ මට්ටමක පවත්වාගෙන යන්න පුළුවන්. යුග ජීවිත ආශ්‍රිතව බේද භින්නකාරී තත්වයන් වලට ලක්වීමේ ඉඩකඩ තිබෙනවා. ඒ නිසා ඉවසීම උපේක්ෂා සහගත බව ප්‍රගුණ කරගත්තොත් අද දවසේ කන්‍යාලග්න හිමියන්ට ඉතාම ශුභඵල නෙලා ගැනීමේ හැකියාව ලැබෙනවා. ඔබටත් ලා දම් පැහැති වර්ණය තමයි ජයග්‍රහයි වර්ණය ලෙසින් අද මම දකිමි. තුලාලක්නේ උපන් ඔබේ ලග්නාධිපති දවස ආරම්භ වෙන්නේ දොළොස්වැන්න වූ වැයස්ථානගතව ගමන් කරමින්. එහි අඟහරු සහ රාහු සංයෝග වෙලා තිබෙනවා. අමතක කළ යුතු නැහැ ලග්නගතව රාජ්‍යකාරක රවි බුද සංයෝග වල බුද ආදිත්‍ය යෝගයක් එදී පවතිනවා. එකොළොස්වැන්නාධිපති ලග්නගතව ගමන් කරන දවසක් වීම තුල මෙතුවක්කල් පැවති කරදර බාධාවන් ඔන්න තුලාලක්න හිමියන්ට පහසුවේ මෙල්ල කර ගැනීමේ ශක්තිය ගෙන දෙනවා. නිෂ්ඵල වියපැහැදම් නිෂ්ඵල ගමන් බිමන් බහුල කිරීමේ ඉඩකඩ තිබෙනවා. බාහිර අලංකාරය වෙනුවෙන් තමයි අද දවසේ තුලාලක්න හිමියන්ගේ වැය පාර්ශවයන් බහුල කරන්නේ. ඒ නිසා ඔන්න උදෑසන සිටම නිසි මූල්‍ය කළමනාකාරීත්වයෙන් යුතුව කටයුතු කරන නම් අමතක කරන්න එපා. වම් පාදාශ්‍රිත ආබාධතාවලට ලක්වීමේ ඉඩකඩ තිබෙන නිසා ගමන් බිමන් වලදී යාන වාහන වල යද්දී උස් ස්ථාන වල ළඟදී ටිකක් පරිස්සම් වුණොත් වඩා සුබයි. රතු පැහැති වර්ණය තමයි අද දවසේ ඔබේ ජයග්‍රහයි වර්ණය වෙන්නේ. උච්චික ලග්නයේ උපන් ඔබේ ලග්නාධිපති වෙන්නද මෙන්ම අද දවසේ අයස්ථානගතව ගමන් කරන සිකුරු සහ රාහු සමග සංයෝග වෙලා ලග්නගතව සෙනසුරු ගෝචර වෙන දවසක්. බොහෝ විට අද දවස තුල උච්චික ලග්න හිමියන්ගේ ධනය ලැබීම වලට ඉතාමත් යහපත් වෙනවා. බොහෝ විට මෙතුවක්කල් තමාට අය වී යුතුව තිබුණු යම්කිසි මුදලක් ලබා ගැනීමේ දුර්වලතාවයක් තිබුණා නම් ඔන්න අද දවසේ තිබෙනා වූ ග්‍රහ රටාව ඔබට ලාභ ප්‍රයෝජන ඉතාමත් ඉහළ මට්ටමට ළඟා කරගන්න පුළුවන්. ඒ වගේම තමයි ඔබ යම්කිසි භාණ්ඩයක් විකුණා ගැනීමට නොහැකිව සිටියා නම් ඔන්න අද දවසේ තිබෙනා වූ ග්‍රහ රටාව නියම ලාභ ඉලක්ක ප්‍රයෝජන ලබාගෙන එවැනි කටයුතු සාර්ථක කර ගැනීමේ ඉඩකඩ තමයි ගෙන දෙන්නේ. නිදන්ගත රෝග පීඩාවලට ලක්වීමේ ඉඩකඩ තිබෙන නිසා තෙල් හා සීනි සහිත ආහාර පාන පාලනය යුතුව ගත්තොත් අද දවස ඔබට වාසනාවන්ත දවසක් බවට පත්කර ගන්න පුළුවන්. කහ පැහැති වර්ණය තමයි අද ඔබේ ජයග්‍රහයි වර්ණය වෙන්නේ. ධනුලග්නයේ උපන් ඔබේ ලග්නාධිපති අද දවස ආරම්භ කරන්නේ නමවැන්න වූ පුණ්‍යස්ථානගතව ගමන් කරමින්. ඒ වගේම තමයි අඟහරු රාහු සහ සිකුරු දහවැන්නෙත් රවිබුද 11වැන්න වූ අයස්ථානගතවත් සංයෝග වීම නිසාවෙන් ධර්ම කර්මාධිපති නැමැති මහා බලගතු රාජයෝගයක් අද දවස තුල ධනුලග්න හිමියන්ට උදා කරලා තිබෙනවා. ඔන්න රැකී රක්ෂාසිත තිබුණු කරදර බාධා පහසුවේ මගහරව ගන්න පුළුවන්. ඔබට මෙතුවක්කල් රැකී රක්ෂාසිත තිබුණු සතුරු කරදර බාධා පවා
අද දවසේ තිබෙනා වූ ග්‍රහ රටාව තුල මෙල්ල කර ගැනීම ඉඩ කඩ ලැබෙන නිසා පොදුවේ ගත්කල ධනු ලග්න හිමියන්ට අද ඉතාම සුභකාරී තත්වයන් ගෙන දෙන ආගමික වටපිටාවත් තුල සවස් භාගයේ ගෙවීමේ ඉඩ කඩ තිබෙනවා. අද දවස තුල උගුර නාසය ආශ්‍රිත ආබාධතාවලට ලක්වීමේ ඉඩ කඩ තිබෙන්නේ. ඒ නිසා මේ පිළිබඳව සිතලා බලලා දවසේ කටයුතු ආරම්භ කරන්න රන්වන් පැහැය තමයි අද දවසේ ඔබේ ජයග්‍රහී වර්ණයේ වෙන්නේ. මකර ලග්නයේ උපන් ඔබේ ලග්නාධිපති 11 වෙනි අයස්ථානගතව ගමන් කරද්දී රවි බුධ 10 වෙනි ගෝචර වෙනවා. ඒ වගේම තමයි යෝගකාරක සිකුරු අඟහරු සහ රාහු සමග සංයෝග වෙලා 9 වෙනි ගමන් කරද්දී බ්‍රහස්පති 8 වෙනි ගමන් කරන දවස. මකර ලග්නෙමියන්ට අද දවසේ තිබෙනව ග්‍රහ රටාව ගත්කල තමන්ගේ අරමුණු බලාපොරොත්තු සාර්ථක කරගන්න ඉතාමත් සුබ වෙනවා. බොහෝ විට අන් අයගේ සහයෝගය මතින් තමාගේ කටයුතු සාක්ෂාත් කරගන්න ඉතාමත් යහපත් ග්‍රහ රටාවක් ඇති කරලා තියෙනවා. ආහාර පාන විසවීම ආහාර පාන අපත්‍ය වීම යන තත්ත්වයන් තමයි මකර ලග්න හිමියන්ට ගෙන දෙන්නේ. ඒ නිසා වුණ ආහාර පාන පාලනය හිතුව ගැනීමට නම් අමතක කරන්න එපා. ලා නිල් පැහැය තමයි අද දවසේ ඔබේ ජයග්‍රහී වර්ණයේ වෙන්නේ. කුම්භ ලග්නයේ උපන් ඔබේ ලග්නාධිපති දවස ආරම්භ වෙනව 10 වෙනි ගමන් කරමින්. ඒ වගේම තමයි යෝගකාරක සිකුරු අඟහරු සහ රාහු 8 වෙනි ගමන් කරන අතර බ්‍රහස්පති 7 වෙනි ගෝචර වෙමින් තමයි කුම්භ ලග්න හිමියන්ට අද දවස උදා කරලා තිබෙන්නේ. අද දවසේ පෞල් ජීවිත ආශ්‍රිතව තමයි යම් යම් මත ගැටුම්කාරී තත්වයන් ගෙන දෙන්න පුළුවන් වෙන්නේ. ඉවසීම උපේක්ෂා සහගත බව ප්‍රගුණ කරන්න අද දවසේ කුම්භ ලග්න හිමියන් අමතක කරන්න එපා. දුර බැහැර ඥාතියෙකුගේ අසනීප තත්වයක් වියෝවක් වෙනුවෙන් දවසේ වැඩි කාලයක් ගත කිරීමේ ඉඩකඩ අද දවසේ කුම්භ ලග්න හිමියන්ට ගෙන දෙනවා. විදේශගත වීම පිළිබඳ බලාපොරොත්තුෙන් සිටින කුම්භ ලග්න හිමියන්ට අද දවසේ තිබෙනව ග්‍රහ රටාව ඉතාමත් යහපත් ප්‍රතිඵල නෙලා ගන්න පුළුවන්. ඔබටත් අද දවස තුල උදරාගත ආබාධතාවලට ලක්වීමේ ඉඩකඩ තියෙන්නේ. ඒ නිසා පාලනයෙන් සහ නිති වේලාවට ආහාර පාන ගැනීම තුල තිබෙන අවහිරතාවයන් පහසුවෙන් මගහරව ගන්න පුළුවන්. අලු පැහැති වර්ණය තමයි අද දවසේ ඔබේ ජයග්‍රහී වර්ණයේ වෙන්නේ. මීන ලග්නයේ උපන් ඔබේ ලග්නාධිපති දවස ආරම්භ වෙන්නේ 6 වෙනි ගමන් කරමින්. ඒ වගේම තමයි සිකුරු අඟහරු සහ රාහු 7 වෙනි ගමන් කරන අතර රවි බුධ 8 වෙනි ගෝචර වෙන දවස. බොහෝ විට අද දවස තුල මීන ලග්න හිමියන් බොහොම සෑහළු සිතින් යුතුව දවසේ කටයුතු නිම කිරීමේ ඉඩ කඩ තමයි බහුල කරලා තිබෙන්නේ. හැබැයි තමන්ගේ තීන්දුව තීරණ නිතරම නිවැරදියි කියලා හිතාගෙන කටයුතු කිරීම එතරම් යහපත් තත්ත්වයක් නෙමෙයි ගෙන දෙන්නේ. පවුලේ කෙනෙක්වත් තමන්ගේ අඩුපාඩුව පෙන්වා දෙනවට වැඩි විරෝධතාවයක් දැඩි අකමැත්තක් ඇති කරන දවසක් වීම ඔබට පාඩු ගෙන දෙන්න පුළුවන්. එනිසා මීන ලග්නයේ උපන් ඔබ බුද්ධිමත්ව කටයුතු කරොත් ඇතිවෙන්නා වූ බාධක සියල්ල පහසුවෙන්ම ජය ගැනීමේ ශක්තිය ඔබට ඇති කරලා දෙනවා. අත්පාසිත හිරිවැටීම් වැනි තත්වයකදී ඉක්මන් වෛද්‍ය ප්‍රතිකාර ලබා ගත්තොත් මීන ලග්නයේ උපන් ඔබට වාසනාවන්ත දවසක් බවට පත් කරගන්න පුළුවන්. තැඹිලි පැහැය තමයි අද දවසේ ඔබේ ජයග්‍රහී වර්ණය වෙන්නේ. ඉතින් රාශි 12ම තිබෙනා වූ හිතකර තත්වයන් පෙරදරි කරගෙන අද දවසට ඔබ මුහුණ දෙන්න. එවිට ඔබේ කටයුතු වල සාර්ථකත්වයේ පහසුවෙම ළඟා කරගන්න පුළුවන්. ඔබ සෑම දිනාගේම යහපත් බලාපොරොත්තු සිතුම් පැතුම් ඔබ ප්‍රාර්ථනා කරන අයුරින්ම ඉෂ්ට සිද්ධ වේවා කියලා මේ උදෑසන මම ප්‍රාර්ථනා කරමි.